වියුරු සර පස්තාරේ අපූර්ව ගීත නිකුතුව www.siyahada.com අන්තර්ජාල ගුවන් විදුලි කලාවේ රන් අස්වැන්න ඔබ කැමති ගීත 10ක් ගැන ඔබේ හඳින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහඳ top 10 ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබේ හඳින්ම කියන ආදරණීය වැඩසටහන සියහඳ top 10 අයුබෝවන් සතියක විරාමයකින් අනතුරුව අපි ඔබ හැම දිනවම ආදරයෙන් පිළිගන්නවා සියහඳ top 10 ගීතමය හොරාවට අදත් සුපුරුදු ලෙසින් අපි සූදානම් මේ සොඳුරු නිහඬ නිසංසල රාත්‍රියේ ආදරණීය සොඳුරු හිතවතියකගේ හදවතේ බොහොම පරිස්සමට ආදරෙන් ලෝභකමින් හංගගෙන ඇය තනීම රස විඳපු ආදරණීය ගීත දායක රස මිහිර ඔබත් සමග බෙදා හදා ගන්න. සිංහල top 10 ඔබ දැනටමත් දන්නවා අද කවුද සියහඬ top 10 ගීත 10 අරගෙන සියහඬ මැදිරියට මේ ඇවිත් ඉන්නේ කියලා. ඇගේ ලෝකයේ ඇය තනිවම රසවිඳි මියුරුතම ගීත 10ක් ගැන අද සියහඬ ආදරණීය ශ්‍රාවක ඔබ සමග කතා කරන්නට සියහඬ මැදිරියට පැමිණ සිටිනවා මුහුණු පොතේ ඔබේ ආදරණීය හිතවතියක්. ඒ වගේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇය නමින් චන්දිමා කරුණාතිලක මහත්මිය. ඉතින් චන්දිමා මහත්මිය අපි ඔබව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සියහඬ මැදිරියට. සියහඬ top 10 චන්දිමා සාමාන්‍යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන කෙනෙක් කිව්වම බොහෝ වෙලාවට අපේ හිතේ ඇඳෙන චිත්‍රයක් තියෙනවා. අපි අතීත උරුමයන් ආරක්ෂා කරන්න බැඳී සිටින, ඒවට ආදරය කරන, ඒ අතීත උරුමයන් ගැන බොහෝ කරුණු කාරණා දන්න කියන කෙනෙක් විදිහට තමයි අපි ඒ අයව හඳුනාගන්නේ. ඉතින් මට හිතෙන්නේ ඒ වගේම ඔබ තෝරාගත් මේ අපූරු ගීත ගැනත් සමහර විට අපි නොදන්න බොහෝ විස්තර කරුණු කාරණා රසක් ඔබගෙන් සියහඬ top 10 රස විඳින ශ්‍රාවක හැම දිනාටම දැනගන්නට ලැබේවි කියලා. එහෙම නේද චන්දිමා? ඔව්. ඇයගේ සිනාමු සුම්බුනෙන් පේන්නේ ඒ ඇත්තක් කියලා. ඉතින් එහෙනම් තවත් වෙලාව නොගෙන සියහඬ මැදිරිය මෙතැන් සිට චන්දිමා අපි ඔබට බාර දෙනවා පුරා හෝරාවක් ඔබ තෝරාගත් ඒ ආදරණීය ගීත 10 ගැන සියහඬ top 10 රස විඳින ශ්‍රාවක ඔබ සමග රස විඳින්නට. හදවත ආදරෙන් කලදගත් ආදරණීය ගීත 10ක සුන්දර පෙළගැස්ම සියහඬ top 10. ආයුබෝවන්, සුබ දවසක් වේවා ඔබ සමට. මම චන්දිමා කරුණාතිලක. මම දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. නිවාඩු පාඩු හැම වෙලාවකම හැකියාවක් ලද විසිල්ලක මම කරන්නේ ගීතයක රස විඳින එක. අලුත් හරි පරණ හරි ගීතයක් අහනකොට ඒක මගේ හිතට දැනෙනවා නම් ඒ ගීතේ විඳින්න පුළුවන් නම් මම ටිකක් ඒ ගීතය ගැන හොයලා බලමි. මේ ගීතය ලියුවේ කවුද? මේක මොනා හරි අත්දැකීමක් නිසා ලියවුණු ගීතයක්. මේ ගීතය පිටුපස්ස මොකක් හරි සත්‍ය සිදුවීමක් තියෙනවද? මේ ගීතයේ අර්ථය කොයි වගේද? මේවා දේවල් ගැන හොයන එක මගේ පුරුද්ද. මේ ගීතයක් අහනකොට ඒ ගීතයේ අර්ථය හරි ඒවට තියෙන සිදුවීම හරි දැනගෙන අහනකොට අපි නිකම්ම ගීතයක් අහනවට වැඩිය අමුතු සුන්දරත්වයක් මන් දකිනවා. මම මේ ගීත 10 තෝරගන්න හේතුව
අන්නේ සිතුවි මා සමහර ගීතවල හරිම ලස්සන සිතුවිත් දෙන හරිම දුක්බර සිතුවිත් දෙන ඉන්නේ සිතුවිමත් එක්ක තමයි මේ ගීතේ ලස්සන ගොඩක් වෙලාවට රැඳිලා තියෙන්නේ ගීතසුරින් කටිකතා නිර්මාණය කරන එක ඔගේ ලොකුම විනෝදාංශය මේ වැඩසටහන ගැන යමක් කිව්වේ තමයි මේ වැඩසටහන අහන අය අතරින් මමත් එක්කෙනෙක් හරිම කාලෝචිතයි අපි වගේ ආධුනිකයෙක්ට ඉදිරියට යන්න මේක හොඳ අවස්ථාවක් අපිට ධිරිමත් කරන මේවා අහලා අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් මෙවැනි වැඩසටහන් ඇත්තටම ගොඩක් වටිනවා ඔබ කැමති ගීත 10ක් ගැන ඔබේ හඳින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහඟ top 10 රන් රසු කෙලින සුද විතා අහස් කගේ වැත් තරමුතු වැල් ගෙල බලඳා වලාසීල ඇඳ බිනර මලි එක්ක එන්න බිනර මහේ මැද පායා පන් මගේ පැලට පායා පන් සඳ මේ ගීතය ඇහෙනකොට 60-70 දශකයේ කෙනෙකුට නම් මුවන් පැලස්ස කියන ගුවන්විදුලි නාට්‍ය අමතක වෙන්න විදියක් නැහැ ඒ කාලේ ඒ තරමටම මේ ගුවන්විදුලි නාට්‍ය ජනප්‍රිය වෙලා තිබුණේ මගේ මතකයේ හරිනම් 1964 අවුරුද්ද ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටියේ එස්.ආර්. සේනානායක මහත්මයා මේ මුවන් පැලස්ස මුල්ම තිර රචකයා වුණේ සෝමරත්න මුදලිනායක මහත්මයා අපි හැමෝම වගේ දන්න කෙනෙක් අධ්‍යක්ෂ ජනරාල්තුමා දවසක් මුදලිනායක මහත්මයාට කතා කළා මුදලිනායක අපි ගුවන්විදුලියේ සන්ධ්‍යා සේවය අලුතෙන් පටන් ගන්න ඉතින් ඒකට අලුත් තාල නාට්‍යයක් ඕන අගමැතිතුමියත් ආසාවෙන් ඉන්නේ ඒ වගේ නාට්‍යයකට ඔබතුමාගේ කුරුළු පැත්ත කියන නාට්‍යයත් එතුමිය හරි අගය කරා ඔය වන්නි පැත්තේ ගැමි චරිත ටිකක් දාලා ගැමි ජීවන රටාව ගැන නාට්‍යයක් ලියන්න බැයිද අධ්‍යක්ෂ ජනරාල්තුමා දීපු අභියෝගයේ මුදල් නායක මහත්තයා බාරගත්තා ඔහු එදා ඉඳලා මේ නාට්‍යයට ඕනි කරන කරුණු හොයන්න පටන් ගත්තා සොරබුරු මයියංගනි එල්ලස් කයිකාවල් මීමුරේ වැදිගඳු මේ වගේ ගම්වල ගැමියන්ගේ ජීවන රටා ගැන ඔහු හෙළුවා ඔහුට හිටියහම ගමන් උපදේශකවරු ඔහු කීරාල කියලා ගොවි මහත්තයෙක් එයත් එක්ක තමයි මේ අභියෝගය ඔහු බාරගත්තේ දවසක් ඈත පිටිසර පැත්තකට මේ කීරාල කියන ගොවි මහත්තයත් එක්ක මුදල් නායක මහත්තයා යනවා එතකොට ඔහු කීරාල උන්නේගේ මෙහෙම ඇහුවා කීරාල උන්නේ මේ ගමේ නම මොකද්ද සර් මේ පැලස්ස කීරාල කිව්වා ආ එහෙම කියනකොට මුදල් නායක මහත්තයා දැක්කා ඈත වෙල්ලාය දිහායෙන් මෝරංචෝ පැනලා දුවන ආ මුවන් පැලස්ස ඔහුට කියවුවා ඔහුගේ හිතේ ඇඳුණා නාට්‍යයට නම මුවන් පැලස්ස දැන් නාට්‍යයට නම නම් හරි ඔහු මේ එකතු කරගත්ත කරුණු වසුරේ මේ නාට්‍යයේ චරිත ගැන ලියන්න පටන් ගත්තා සුදු බණ්ඩි බිනර මලි වෙඩික්කාරය කෝරළේ මාත්‍ය මැණික වෙදමාම පිනා මෙන්න මේ චරිත එදා ඉඳලා මිනිස්සු අතර ජීවමාන වෙන්න පටන් ගත්තා මේ චරිත මිනිස්සුන්ගේ හිතවල ජීවත්තුන මට මතක විදිහට පදාදා 6-8 තමයි මුවන් පැලස්ස වැඩිම නාට්‍ය විකාශය වෙනවා ඒ දවස්වල 6-8 වෙනකොට ඉවල්ලල ඉන්න හැමෝම පැදුරු දාගෙන ගුවන්විදුලි වටේ රොක් වෙනවා මේ කතාව මම අහලා තියෙනවා ඒ දවස්වල ගෙවල් බිඳි මංකොල්ල කෑම් සොර සතුරු කරදර මේ මුවන් පැලස්ස නාට්‍ය විකාශනය වෙච්ච මොහොතේ ගොඩක් වැඩි වුණා කියලා මොකද මිනිස්සු ඒ තරමට ඒ නාට්‍යයට ඇත්තෙහි වෙලා හිටියේ මෙන්න මේ බිනර මලී කියන ගීතය ලියුනේ මෙන්න මේ මුවන් පැලස්ස කියන නාට්‍ය අසල මුවන් පැලස්ස කියන ගුවන්විදුලි නාට්‍යයේ මුල්ම තිර රචකයා මුදලි නායක සෝමරත්න මහත්මයා අපි හැමෝම දන්න කෙනෙක්
මේ ගීතයේ ගීපත රචකයා රංජිත් තේවාපට බැනගිය මහත්මයා රෝහිත විජේසූරිය මහත්මයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ සංගීතයත් උන් මේ ගීතය අහනකොට හරිම සුන්දර ගැමි පරිසරයක් ලැබෙනවා ලස්සන ගමක ජීවත් වෙනවා වගේ දැකෙනවා අන්නේ සුන්දර පරිසරය විඳින්න මම හරි ආසයි මම ඒකයි මගේ මුල්ම ගීතේ විදිහට මේ ගීතය තෝරගත්තේ මම හිතන්නේ ඔබටත් මේ ගීතය අහනකොට මේ ලස්සන පරිසරය ලැබෙනවා ඇති 60 70 දශකයේ කෙනෙකුට නම් මේ ගීතය අහනකොට ඉස්සර මුවන් පැලස්සේ ආයමත් සැරිසරන්න පුළුවන් අපි අහලා බලමු මේ ගීතේ අද ටොප් 10 ගීත දශකයේ පළවෙනි ගීතය බිනර මලි සියහඳ රැස්කෙදි දසත විදා ආස්කගේ මැද කරුමුතු හර ගෙල පලදා වලා සීල ඇද බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැනට පායාපන් සඳ වනසපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා ඇගේ ළඟත් හරියට ඒ පුසුබ තියෙනවා බුද වැස්සට පුංචි වතුර බිඳු වැටෙනවා පුංචි බඳේ පෙති ගෝමර සියයට එනවා බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ බිනර මලි සිනාසුනා මතකයි යම්තම් මල් පෙති ඇමුණුවා වගේ වැලකට රන්දම් නෙරිය තබා ඉඟ නලවන ගමනේ යන්දම් සඳ පෑවුවා වගේ වැටට උඩිනුත් පන්දම් බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ පායා රැස්වීදා මුදුනට එනකොට සඳකත් පිනිදිය ගලලා රැයක් ගෙවෙනකොට මල් පිපිලා පුසුබ වැදි බඹරුන් එන විට බිනර මලි මතක් වෙනවා ඉන්නට බෑ මට බිනර මලි එක්ක ඉන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ ඊරා පිට මැදට හෙළූ වරලේ රැල් රැල් තුඳුල් වෙවි කතා කියන හඬ වාරසු දැල් කනේ අරුංගල් හරියට වගේ දැබිලම මුතු බණ්ඩගේ පැලේ තමයි බිනරි හැමකල් බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ ගොයම් නෙළුමෙ කවිසි පද බිනරි කියන විට පොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට දියත් සකල වෙයි පෑරෙන හදවත ඉදහිට වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ පායපු ඉර වලා ගැබේ පතුලට වීදු මැව් සීන මාලිගාව බිදී වැටුනදු මටත් පොරෙන් බිනර මලි දීග ගියාදු බිනර මලි එක්ක එන්න බිනර මගේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ
සිංහල top 10 කිවිගෙ කරන කරුණේ තුරලට පුරා සිංගර සිනාසෙමු අපි ලොව හිඳින තුරා මේ ලස්සන ගීතය ගයන්නේ ඊලා වික්‍රමසිංහ මාත්මේ මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙන්නේ මොකක් හරි ආදරණීය සිදුවීමක් මුල් කරගෙන ලියවුණු ගීතයක් පිළිබඳව. හරිම ආදරණීය ගීතයක්. හැබැයි මේකට මුල් වෙච්ච සිද්ධියත් හරිම ආදරණීයයි. කතාවක් තියෙනවා ගමේ ගොඩේ මයින ජෝඩුවක් හැමදාම ජීවත් වෙන එකට. මේ සතාගේ ගෑනු සතා හරි පිරිමි සතා හරි මිය ගියෝ ඒ ඉතුරු වෙන සතා තමන්ගේ මුළු ජීවිත කාලෙම තනියෙන් ජීවත් වෙනවා. ඒක ගමේ ගොඩේ අහන්න පුළුවන් සිද්ධි. මේ ගීතේ ගීයපද රචකයා ප්‍රියානන්ද විජේසුන්දර මහත්තයා. ඔහු මේ ගීතය ලිව්වේ 70 දශකයේ. දවසක් ඔහුගේ මහගෙදර උට මදක විදියට සුවාර කරා. මහගෙදර යනකොට ගුරු පාර දිගේ තමන්ගේ වාහනේ යනකොට පාර මැද මයිනෙක් මැරිලා ඉඳලද. ඒ මියගිය සතාගේ දේහය ළඟ තවත් මයිනෙක් ඉඳගෙන අර දේහය පාරෙන් ඉඟකට ඇදලා ගන්න ගොඩක් උත්සාහ ගන්න ඔහු දැකලා තිබුණා. ඌ මේ සිද්ධිය දිහා ගොඩක් වෙලා බලා ඉඳලා තිබුණා. කොහොම හරි මේ සතා අර මැරිච්ච සතාගේ සිරුර පාරෙන් ඉඟකට ඇදලා අරන් තිබුණා. ඔහුගේ සිද්ධිය දෙස හරි දුකෙන් බලා ඉඳලා ගෙදර ගිහින් තිබුණා. ගිහිල්ලා ඔහු පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්නේ. ඌට මේ සිද්ධිය මතක් වෙන්නේ. ඌ ලොකු හාමුදුරුවොත් එක්ක මේ සිද්ධිය කියනවා. එතකොට ලොකු හාමුදුරුවොත් ඊට නොදෙවෙනි සිද්ධියක් ඔහුට කියනවා. ලොකු හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් ඒ කියන්නේ අවුරුදු 12ක විතර කාලේ පුංචි දරුවෙක් ඉන්න කාලේ ආදරයට මයිනෙක් ඇති දැඩි කරලා තියෙනවා කතා කරන්නකො. මේ කූඩුවක් දාලා හදපු සතාව ටික දවසක් යනකොට තවත් මයිනෙක් ඇවිදින් ඌට කෑම කන්න පටන් ගන්නවා. දවස් ටික තුනම මේ විදිහට පිටටින් කෑම ගෙනල්ලා ඌට කවනවා. මේ සිද්ධිය දැකපු අර පුංචි දරුවාට දුක හිතිලා මේ කූඩුව ඇරලා අර සතාට යන්නදී එදා ඉඳලා කවමදාකවත් කූඩුවක දාලා සතෙක් කැටි කරන්න අනුබල දුන්නා තමන් ඒකට. වචන ඉඳුනේවත් නැහැ කියලා ඒ ලොකු හාමුදුරුව අර විජේසුන්දර මහත්තයාට කියලා තිබුණා. මෙන්න මේ සිද්ධි දෙක ඔහුගේ හිතේ ගොඩක් දුරට කා වැදිලා තිබිලා. මේ සිද්ධිය මුල් කරගෙන තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. වික්ටර් රත්නායකයන්ගේ මිහිරි සංගීතය මේ ගීතේ ගයන කොට හරිම සුන්දර ආදරණීය හැඟීමක් දැනෙනවා. මම මේ ගීතය ඇත්තටම තෝරාගත්තේ මෙන්න මේ සිදුවීම හින්ද. ඔයගොල්ලෝ තහල බලන්න. සියහඬ top 10 දෙවන ගීතය. සියහඬ අපි ලොව හිඳ
ඔබට දිනා පවයි මාමිය යන දින ඔබ මිය යන දින එක මොහොතක් ලෙස මතු දවසේ ඉඟි පිඟි කරන මේ ගීතය අහනකොට හරිම අනුරූප බෞද්ධයක් හිතට දැනෙනවා. ඉස්සර කාලේ ගම්වල ජීවත් වුණු ගැමියන් තමන්ගේ රස්සාව විදිහට ගොවිතැන. ඒ ගොවිතැන කළලා අටකොටු පුරවගත්තට පස්සේ ඒ අටකොටු වලින් ඒ අග්‍රගාමී කොටස අරගෙන කතරගම අනුරාධපුර ශ්‍රද්ධාමඳුරු වඳින්න නඩේ එකතු වෙලා යන ඒ අනකොට සමම්මිච්ච මල් ටික නාමල් ටික අරගෙන තමයි යන්නේ. මේ ගීතෙන් කියවෙන්නේ අන්න ඒ වගේ සුන්දර සිතුවිලි. ඔබ හිතන විදිහට පාත ඉඳන් උපයාවා කියන්නේ ඔවුන් පාත රටට පුත්කලෙන් හින්ද වෙන්නේ නැති තලදා හාමුදුරුවෝ වැඳ පුතාගෙන ඔවුන්ගේ හිතට තියෙන දුක සේරම දලදා හාමුදුරුවන්ට කියලා ඔවුන්ගෙන් පිහිට ඉල්ලන ඊළඟ කතාවෙත් අටකුඩු පිරුණට පස්සේ ආයි එනවා කියලා තල්දා හාමුදුරුවන්ට පොරොන්දුවක් කියලා තමයි ඕන්නේ. හරිම ලස්සනට මේ ගීතය වික්ටර් රත්නායකයන් ගායනා කර සංගීතය තෝරුම ආම ඉන්නකොට හිතට පුදුම සනීපයක් දැනෙන හරිම අගමික තත්ත්වයක් හිතට දැනෙන. ඒ හින්දමයි මේ ගීතය මම ඊළඟ ගීතය විදිහට තෝරගත්තේ. අද ගීත දර්ශකයේ තුන්වන ගීතය පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන් දලදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දලදා හාමුදුරුවනේ මාලයට වඩින්න වැඩ කරන්න
වඩින්න පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන් ගලගා මාලයට වඩින්න නල්ලිස් මහත්මිය. ඔහුට මේ ගීතය ලියන්න හේතුන සිද්ධිය තර දවසක මාධ්‍යයට කියනවම අහලතියෙන. ඒ 1972 අවුරුද්දේ එක්තරා පසළොස්වක පොහොය දින වෙලාව මධ්‍යම රාත්‍රි 12ට විතර ඇති කියලා තමයි එතුමා කිව්වේ. හරියටම කිව්වොත් මහ පිළිත හෙන වෙලාව මෙතුමා පුරුද්දක් විදිහට හැමදාම රැයට ගෙදර රේඩියෝ පිරිත් ගන්නවා. එතුමා එදත් නිදාගෙන ඉඳලා තියෙන්නේ මේ පිරිත් දහනගෙන. කොහොම හරි පිරිත් දහන අතරතුර එතුමා නිඳ ගින් තියෙනවා. එතුමා එදාට හරි අපූර්ව හීනයක් දැක්ක. සුදු සුදු ඇඳුමින් සැලසිලා සුදු මල් වට්ටියකුත් අතින් අරගෙන එතුමා ජයශ්‍රීමා බෝහාමුදුරුව වඳින්න ගින් තියෙනවා. එතනින් පස්සේ රුවන්වැලි සෑයත් ඉඳලා තිසරාවෙන් නාලා ආයමත් රුවන්වැලි සෑයට ගිහින් අර මල්වට්ටිය රුවන්වැලි සෑයට පූජා කරලා ඊට පස්සේ සීගිරිය වඳින්න ගිහින් තියෙනවා. සීගිරිය නගින්න පටන් ගන්නම තැන වම් පැත්තේ තිබුණ සිංහාසනයක් වගේ ආසනයක එතුමා ඉඳගෙන ගිමන් හැරලා තියෙනවා. මෙන්න මේ සිදුවීම් ටික දකිනත් දැකලා ඉවර වෙනකොට එතුමාට හැරිලා තියෙනවා. ඒ හැරුණාට පස්සේ එතුමාගේ කන ළඟින් මේ ගීතේ මුල් වචන ටික, ඒ කියන්නේ සසර වසන තුරු නිවන් දකින තුරු පික්කෙත හෙළ රන් දෙරණි යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියන මේ පද ටික දුවංකාර දෙනවා එතුමාට දැනිලා තියෙනවා.
ඔක්කොම එකපාරටම ඇදෙන් බහැලා ලයිට් එක දාලා පෑන කරගෙන එක හුස්මට මේ වචන ටික කොලේක ලිව්වලු. එතුමාට හරි පුදුමයිලු මේ ටික කොහොමද ලියුණේ කියලා. ඒ වෙලාවේ හිතටත් හරි අමුත්තක් දැනුණා කියලා එතුමා ප්‍රකාශ කළා. මේ සද්දෙට එතුමගේ පිළිඳත් ඇහැරලා දුවගෙන ඇවිදින් මොකද්ද මේ විප්ලවය කියලා බලන්න. එතුමගේ පිළිඳටත් මේ පද ටික පෙන්වුවා. එතුමියටත් හරි පුදුමයිලු මේ ටික කොහොමද වුනේ කියලා. පස්සේ දවසක මේ ගීතේ ඉතුරු ටිකත් ලියලා අමරදේව මහත්තයා අතට දුන්නලු මේ සිදුවීමත් කියලා. එතුමා පිටකින් පස්සේ බිහි වෙච්ච ගීතයක් නිසා මේ ගීතයට පදමාලාව යොදලා තියෙන්නේ පිරිතකට ගැලපෙන තනුවක්. එතුමාම තනු නිර්මාණය කළා මේ ගීතේ ගයලා තියෙන්නේ. මෙන්න අද ගීත දර්ශකයේ හතරවන ගීතය. පේලි දෙක ඇහෙනකොට ඔබ හැමදෙනාම දන්නවා මේ ගීතේ මොකක්ද කියලා. මේ ගීතේ තියෙන ලස්සනම පද පේලි දෙක මේක කියලා තමයි මට හිතෙන්නේ. හන්තානට වායන සඳ ගීතේ ගීයපද රචකයා ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාරයා. ඔහු මේ ගීතේ ලියන්න ලස්සන සිදුවීම් දෙකක් පාදක කරගත්ත කියලා මම අහනවා. ඔහුගේ සිංහල පන්තියේ හිටපු ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් සයට හරි විශේෂයි. ඒ හැමදාකම් වගේ දහවල් කෑම වෙලාවේදී
කෙසෙල් කොලේක නැතගෙන ආපු බත් පතක් දෙකට බෙදාගෙන කනවා ඔහු නිතරම දකින නිසා. ඔහු අනුමාන කරා මේ දෙන්න අතරේ මොකක් හරි ප්‍රේම සම්බන්ධයක් ඇති කියලා. කොහොම හරි මේ ගෑනු ළමයා ඒ හතරක් අරගෙන පෙරදිනි කැම්පස් එකට එනවා. පිරිමි ළමයා ශේෂ්ඨ කෙනෙක් විදියට වැඩකරනවා. දවසක් එක්තරා නගරයකදී සර්ට මේ පිරිමි ළමයා මුණ ගැහෙනවා. ඔහු දුවගෙන ඇවිදින් සර් ළඟට ඇවිදින් කතා කරනවා. සර්ට මාව අඳුරන්න පුළුවන්ද? සර්ට මතක් වෙනවා ඔහු අර බත්පත බෙදාගෙන කාපු දෙන්නගෙන් එක්කෙනෙක්. සර් ඔහුගෙන් විස්තර අහනවා අර ගෑනු ළමයා පිළිබඳව. ඔහු එතකොට කියනවා ඒ සම්බන්ධය නවත්තපුද? සර්ට හරි පුදුමයි. ඒ තරම් ආදරණීය විදියට හිටපු දෙන්නේ වෙනුණා කියලා. සර් මේක අනුමාන කළේ ඒ ගෑනු ළමයා බොහෝ හැර යන්නේ නැති කියලා. ඒත් සිදු වෙලා තිබ්බේ ඒක නෙමෙයි. පිරිමි ළමයා ඒ ගෑනු ළමයා අතෙන් ඒක අනාගතේ. ඌ මෙහෙම කියලා දෙන අසත් දෙක. සර් ඒ ගෑනු ළමයාට හොඳ අනාගතයක් තියෙනවා. උන්ට ඉගෙන ගන්න පුළුවන්. මම වගේ කෙනෙක් එක්කවත් ඒ ළමයාගේ ජීවිතේ අඳුර වෙනවා. ඒ නිසා මම තමයි සර් ඒ ප්‍රේම සම්බන්ධය නැරඹුවේ. සර්ට හරි පුදුම හිතෙනවා මේකෙන්. සර් මෙහෙම කියනවා. තමුස නම් බෝධිසත්වෙක්කෝ. එහෙම කියලා සර් එතනින් පිට වෙනවා. සර්ට මේ සිදුවීම හිතේ හරි තදට දැනෙනවා. මේ වගේම ලස්සන කතාවක් තියෙනවා හුලබාලි චිත්‍රපටෙ. දාරු කියන්නේ සැඩොල් කමේ රැහේ හිටපු ශක්තිවන්ත පිරිමි රැහේ නායකයා. ඌ හැමදාම හුරි කන්දට ගාටලා දඩයමක් කරගෙන ඒ දඩමස් විකුණන තමයි රැහේ ජීවත් කරන්නේ. මේ දඩමස් කන්න නගරයෙන් ගමට වෙලෙන්දුවේ. ඒ වෙලෙන්දන්ට මේ දඩමස් විකුණලා ලැබෙන කාසි වලින් කොටසක් ඔහු වෙනම එකතු කරනවා. ඒ රිදී පොටක් ගන්න. සුභාගේ කරේ වනේ. සුභා කියන්නේ ඔහුගේ ප්‍රිය බිරිඳ. රැහේ හිටපු ලස්සනම කාන්තා. මේ නගරයෙන් ගමට එන වෙලෙන්දන් අතරේ උඩරට වංශකාර පිළපති වෙලෙන්දෙක් හිටියා බිබිලියත්තුද. මේ බිබිලියත්තුයි මේ සුභයි අතර ඇයි හොඳයි යත්තුද? දවසක් හෝරි කන්දේ ඉඳලා එන මේ දාරට මේ දෙන්නගේ ආලවන්තකම ඉස ගැටෙනවා. මීට කලින් රැහේ බොහෝ දෙනෙක් මේ ගැන ඔහුට කිව්වා. ඒත් ඔහු ඒක විශ්වාස කරන්නේ සුපාර්ථික ආදරේ නිසා. ඔහුට මේ සිදුවීම දකිනකොට හිතට පුදුම වේදනාවක් දැනුණා. ඔහු දෙපාරක් හිත වෙන එනේ තිබුණ කෙටීරිය අරගෙන බිබිලියත්තන්ගේ ඔළුවට ඉල්ලේ බල්ල යවන බිබිලියත්ත ලේ පෙරාගෙන වැටෙනවා. ඔහුට පුදුම හිතෙනවා. මේ පුදුම හිතුනේ ඔහුගේ එල්ලේ හරි ගිය හින්දා නෙවෙයි. බිබිලියත්ත ළඟට වෙලා ඔහුට විරුද්ධව ශාප කරන ඔහුගේ ප්‍රිය බිරිඳ සුභාගේ විලාපය. ඔය කෙරුවේ ඔය කෙරුවේ ඔහෙට කරන්න පුළුවන් ඔච්චර තමයි. එහෙම කී කී සුභා බිබිලියත්ත ළඟට වෙලා දාරට ශාප දෙයි. ළඟ තිබුණු පැලට දුවලා ගිහින් පැලේ පැදුර හපහප විලාප දෙයි. මේක බලන් හිටපු දාරගේ හිත උණුයි. ඔහු බිබිලියත්ත ළඟට ගිහින් බිබිලියත්ත ඔසවගෙන පැල් කොටියට අරන් ආවා. සුභායිකි කාරිනේ ඔය උණු වතුර මුට්ටිය රත් කරලා ගනින් අපි බිබිලියත්තන්ට බෙහෙත් කරමු. එහෙම කියපු දාරා බිබිලියත්තන්ට බෙහෙත් කරන්න පටන් ගත්තා. ඒ අහලට වෙලා හිටපු සුභා දිහා බලලා දාරා මෙහෙම කියනවා. සුභායිකි උඹටත් එහෙනම් මාව එපා වුණා නේද? බිබිලියත්තු දිහා බලලා ආයෙත් මෙහෙම කියනවා. බිබිලියත්තු ඔහෙටත් මගේ අඹුවම ඕනේ වුණා නේද? එහෙම කියලා දාරා සුභාට කියනවා
ඇගේ තියෙන ඇඳුම් කැඩුම් ටික ඔක්කොම අරගෙන බිබිලත්ත් එක්ක යන්න ලෑස්ති වෙන්න කියලා. මේ කහන බිබිලත්තන්ට තුවාල තියෙනවා කියලා තමතක වෙලා එහෙමම නැගිටිනවා. ඔහු මේ සඩල් ගමට ආවේ දීගයක් ගන්න හිතාගෙන නෙමෙයි. ඒත් ඔහුට සිද්ධ වෙනවා සුභාව එක්කයි යන්න. ඔහු කේන්තියන් වගේ සුභත් එක්ක යන්න පිටත් වෙනවා. ඒ යන්න ලැස්ති වෙනකොට දාරා සුභා දිහා හරිම දුකින් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳලා ඔහු බිබිලත්තන්ට මෙහෙම කියනවා. බිබිලත්ත, ඔහේ මගේ අඹුව හරි යනවා හොඳයි. හැබැයි ඒකිට අඩුපාඩුවක් කරොත් මම ජාති දාති ඔහේ පස්සෙන් එනවා. හරිම වේදනාවෙන් ඔහු ඒ ටික කියනවා. එහෙම කියලා වැළපෙමින් බලාගෙන ඉන්නවා මේ දෙන්න යනදී. කේන්තියෙන් යන බිබිලත්තෝ ටික දුරක් යනකොට සුභාට මෙහෙම කියනවා. දැන් ඉතින් මට ඔහේව එක්කන් යන්න වෙනවා. කමක් නැහැ, ඔය කිලුටු ඇඳුම් ඇඳගෙන මගෙත් එක්ක යන්න ඉන්නපා. ඔය එදි ගලවලා අර ඈත පේන ගඟට විසි කරලා මගේ මල්ලේ තියෙන රෙද්ද හැට ඇඳ ගන්නවා නම් හොඳයි. මණ්ඩාණ්ඩා යන සුභා උඩුකය වහගෙන හිටපු ඒ රෙදි කෑල්ල ගලවලා ගඟට දාලා අර ලස්සන රෙද්ද හැට ඇඳ ගන්නවා. මේ රෙදි කෑල්ල ගඟ දිගේ පාවි පාවි ගිහිල්ලා ඒ ගඟේ මූණ හොද හොද හිටපු දාරාගේ ඇස ගැටෙනවා. ඔහු දුවල ගිහින් මේ රෙදි කෑල්ල අරන් පපුවට දුරු කරගන්නවා. ඌට මතක් වෙනවා එක්තරා දවසක ගමට ආපු වෙළෙන්දෙක්ගෙන් මේ රෙදි කෑල්ල අරගෙන හරි ආදරෙන් සුභාට දුන්න හැටි. මේ හුලවල් චිත්‍රපටයේ තියෙන මේ කතාව හරිම අනුවේදනීයයි. මෙන්න මේ සිදුවීම ධම්මික බණ්ඩාරසගේ හිතට ගොඩක් දැනෙච්ච සිදුවීම. ඉතාර පන්තියේ හිටපු පිරිමි ළමයා හම්බු වෙන වෙලාවේ තිබුණු සිදුවීම මෙන්න මේ හුලවල් චිත්‍රපටයේ සිදුවීමයි දෙක එකතු කරලා ඔහු මේ ගීතය ලියනවා. ඔහුට ඕනි වුණා පෙරදෙනී සරසවී ගැන ලස්සන සින්දුවක්. ඔහු ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒත් ඔහු බොහෝ වැඩ කටයුතු වලට ඉඳ හිට පේරදෙනි සරසවි දෙන එනත අතරවාරු ඔහුට හිතෙනවා ආතරේ වෙනුවෙන් මේ කතා දෙකේම පෙම්වතුන් පෙන්වපු බෝධිසත්ව ගතිගුණ ගැන හිතලා ගීතයක් එන්නේ. සිතුවිල්ලේ ප්‍රතිඵලය තමයි මේ ගීතේ. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ඩෙන්ස්ටර් පෙරේරා ශූරි. හරිම ලයාන්විත කටහඬක් තියෙන අමරසිරි පීරිස් මහත්මයා තමයි මේ ගීතේ ගයන්නේ. අපි අහලා බලමු මේ ගීතය. සිය හඬ ටොප් 10 පස්සම ගීතය මේ. හල්තානට පායන හඳ ලස්සනයි කියන්න මානුදකින් ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. හල්තානට පායන හඳ ලස්සනයි කියන්න මානුදකින් ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතමඳුළු අතවනාහි එපා අහක බලන්න ලතමඳුළු අතවනාහි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට ගමන් හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හදවත ආදරින් ගන දෙකක් ආදරණීයම ගීත දහයක සුන්දර පෙළගැස්ම සිය හඳ ටොප් 10 කොන්දනමාකින් එරමිටිකාකින් හිපිකමනින් නෙන්නේ උතේමනාකින් චීත්තයන්දකින් ආච්චිමේහින්නේ අත්තම්ම කියන්නේ අපි හැමෝම ආදරය කරන චරිතයක් ඇත්තටම මේ ගීතය ඇහෙනකොට මට අපේ ඒ ලස්සන අතීතය මතක් වෙනවා. හඳ මාමා වැඩසටහනේ ඉස්සර නිතරම මේ ගීතය අහන්න ලැබුණා. මෙල්රෝය් ධර්මරත්නයන් ඉන්දියා සංගීතවත් කළ මේ ගීතය ගායනා කළේ ශිරෝමි ප්‍රනාන්ද. මම මේ ගීතය තෝරගත්තේ එතටම ඒ ලස්සන අතීතයට යන්න පුළුවන් හින්ද. වෙන විශේෂ හේතුවක් නැහැ. ඒ කාලේ කොච්චර සුන්දරයිද. අපි අහලා බලමු මේ ගීතය. සිය හඬ ටොප් 10 හයවෙනි ගීතය. සිය හඬ මා
top dance. Muni nandan siri paata vandin samanala kande meethena moksha sukande muni nandan siri paata vandin sri me geete lela tenne yodi pereira master pudume kiyanne ඔහු ජීවිත කාලයේදී පා සිරිපා වඳින්න ගිය නැති කෙනෙක් වුණ. කොහොම වුණත් සිරිපාදේ වඳින්න යන ජනතාවගේ මෛත්‍රී ගුණය, කරුණා ගුණය වගේම භක්ති ප්‍රසාදය හදේ ඇති වෙන විදිහට තමයි ඔහු මේ ගීතේ ලියලා තියෙන්නේ. ගීතේ ගායනා කරලා තියෙන්නේ පේටා ජනත් සිල්වා මහත්මයතුරු පිරිස. වසන්ත සඳනායක මහත්මියත් ස්ටැන්ලි මර්ලවරච්ච මහත්තයා තත්ත්ව ගායනයෙන් මේකට සහාය වෙලා තියෙනවා. සංගීතයෙන් දායක වෙලා තියෙන්නේ මොහොමඩ් ගෞත් මාස්ටර්. මේ ගීතේ ලියපු යුඩි මාස්ටර් ගැන එතුමාගේ දියණිය දවසක් පුවත්පතක මෙහෙම විස්තරයක් කරලා තියෙනවා මම දැකලා. ඒ කිව්වා තාත්තා කවදාවත් සිරිපාද හඳින්න ගිහින් නැහැ. මේ ගීතේ ලියන්න ඔහු තොරතුරු හොයාගෙන තියෙන්නේ සිරිපාදේ වඳින්න කියායේගේ අහලා දැනගෙන. අම්මගේ යහළුවන්ගේ නෑදෑයින්ගේ විස්තරහල ඒ විස්තර වලින් හිතේ නැවිච්ච රූපයක් තමයි ඔහු විස්තර කරලා තියෙන්නේ. එතුමා මේ ගීතේ ලියන්න සැල්ලිහි සංදේශය හතර පහ සතාවම කියවම කියලා එතුමියගේ බිබින්ද ප්‍රකාශ කරගත්තේ. එතුමා හරි ආඩම්බරෙන් හිටියලු සිරිපාද වඳින්න කියන තුනත් හරි අපූර්ව ගීතයක් ලිව්වා කියලා. මේ ගීතය තලතලා තිබ්බේ කොලොම්බියා රටේ ඒ දවස්වල ලක්ෂයක් විතර අලෙවි වුණා කියලා මම අහලා තියෙනවා. මේ ග්‍රැමෝෆෝන් තිබ්බ හැම ගෙදරකම වගේ ඉස්සර පින්කමක් තියෙනකොට සමිත සමාගමක සල්පිනක් තියෙනකොට මේ ගීතේ නිතරම වාදේ වුණා කියලා අපේ වැඩිහිටියෝ කියනවා මම අහලා තිබුණා. අපි අහලා බලමු මේ ගීතේ. මෙන්න 7 වෙනි ගීතය. It's
සිතම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ සීත කකුලේ නාලා සැම පඳු වෙනගෙන ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි පිහිටින් සුමන සුරින් දේසිතු පැහැදි මුනි මණ්ඩල සිරිපාද වඳින් ශ්‍රී දෙමෝපියන්ගේ විරුද්ධත්වයෙන් හිතට කොයිතරම් වේදනාවක් දැනේද? ඒත් එහෙම ඉන්නකොට ගීතයක් නිසා දෙමෝපියන්ගේ ආශිර්වාදය ඒ දෙන්නට ලැබුණ කොයිතරම් සතුටක් ආයමත් ඔවුන්ගේ හිතවලට දැනෙනවද? ඒ ඔවුන්ට දැනෙන සතුට වගේම සතුට මේ ගීතය ලියන ගීයපද රචකයාටත් ලැබෙනවා. ඒ වගේ සතුටක් වින්ද කෙනෙක් තමයි රචිතා වාකිෂ්ඨ. ඒ මේ ගීතයේ ගීයපද රචකාව. ඒකේ සරසවි ජීවිතයේ ලැබුණු ලස්සන අත්දැකීමක් තමයි මේ ගීතයට පාදක කරගෙන තියෙන්නේ. කොළඹ සරසවියේ කලාපීඨයේ පිටි පුවත්පත තමයි සිත් කවිය කියන්නේ. දසදහසක දෙනා මොහොතකට නතර වෙන තැන. සරසවි සිත්තල මැවෙන කවි සංකල්පන කාලෝචිත සටහන් සිතුවිලි හැමදේ මේකෙ තිබෙන යනගෙන ගමන් කරේ මේවා කියවන එක හැමෝගෙම වගේ පුරුද්ද. ඒ අතර රචිතගේ හිතත් නිතරම මෙතන නවතිනවා. මේ සිත් කවියේ නිතරම ආදරණීය පද දෙකක් කරන එකේ යහළුවෙක් ඉති. ඔහු ලියන්නේම ආදර සංකල්පන. ඒකට හේතුව තමයි ඔහු ආදරණීය පෙම්වතෙක් කියන්නේ. සරසවි ජීවිතයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් වලටත් ඔවුන් තේරුණා. ඒ තරමට ඔවුන් ආදරේ නිටි. ඒත් එහෙම ටික කාලයක් යනකොට ඔහුගේ සිත් කවියට ලියන සංකල්පන විරහ වේදනාව ගැටියුන සිතුවිලි පත්තුනි. රචිතරන් මේක දැනුණා. ඒ අය නිතරම කියවන කෙනෙක් වෙන නිසා ඇයට හිතන මේගොල්ලෝ ටිකක් හොයලා බලන්න. ඇයට දැනගන්න ලැබුණා හදිසියේම අර පෙම්වතුන් වල වෙන් වෙලා කියලා. ඒ පෙම්වතා හම්බන් තොට පැත්තේ ගොඩක් දුප්පත් කොල්ලේ. පෙම්වතියේ නුවර පෝසත් පවුලක කෙල්ලේ. ඉතින් දෙමව්පියෝ මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා තියෙන නිසා තමයි මේ දෙන්න වෙන් වෙලා තියෙන්නේ.
කොහොම වුණත් ටික කාලයක් යනකොට ආයෙමත් මේ දෙන්න පෙම්බතුන් බවට පත් වුණා. දැන් ආයෙමත් මේ දෙන්න සතුටින් ඉන්නවා. ඒත් අර පෙම්බතුන්ට බයයි ඇයි ආයෙමත් ඔහුව දාලා යයිද කියලා. එක දවසක් රචිත දැක්කා ඔහු සිත් කවියට මෙන්න මේ වගේ දෙයක් ලියලා තියෙනවා. ඔබ මගේ ජීවිතයට ආයෙමත් ආවා. ආයෙ යයිද කියලා මට සැක. රචිතා මේ නිසඳස දැක්කහම හිතට දැනුණා ගොඩ. හිත සමහර විට ටිකක් වෙනස් දෙයක් නිසා වෙන්නේ නැත. ඔය අතරේ මේ ගීතේ තනු නිර්මාණය කළ තිලින ගුණගේ මහත්තයා ඇයට ඇරයුම් කළ ගීතයක් ලියලා. ඔහු නිර්මාණය කරපු තනුවක් දුන්න ඇයට. ඒ සරසවි නිවාඩු කාලේ ඇය මේ තනුව කීප වාරයක් අහනකොට ඇයට මතක් වුණේ අර සිදුවීම. මේ සියල්ල හිතේ තියාගෙන ඒ නිවාඩු කාලේ ගීතේ ලියුවා. මේ ගීතේ ලියලා අවසානයේ වුන් දෙන්නම කල්පනා කරා මේ ගී මේ ශෛලයට මේ ගීතේ ගායනා කරන්න දෙන්නේ කාටද කියලා. ඔවුන්ට එකපාරට මතක් වුණේ ආත්මා ලියන ගී මහත්තයා. ඒත් මුලින්ම ඔහු මේ ගීතය ගයන ප්‍රතික්ෂේප කළා. ඒත් තනුව අහලා ඊට පස්සේ ඔහු මේ ගීතය ගයන කැමතිද? කැම්පස් නිවාඩුව ඉවර වෙලා ආපහු සරසවියට එනකොට ගොඩක් ජංගම දුරකථනවල රින්ගින් ටෝන්ස් වලට මේ ගීතය ඇහෙන තරමට ගීතය ජනප්‍රිය වෙලා තිබුණා. කැම්පස් එකේ ගොඩක් කලාවට හැමෝම අතේ තිබ්බ දුරකථනවල රින්ගින් ටෝන් එකට තිබ්බ මේ ගීතය. ඉතින් රචිතට හරි ආඩම්බරයක් දැනුණා. තමන් ලියපු ගීතයක් ඒ තරම් ජනප්‍රිය වෙලා තියෙනකොට තමන්ගේ කැම්පස් එකට. ඇය අර පෙම්වතුන් වලට මේ පිළිබඳව කිව්වා. ඔවුන් දෙන්නගේ පෙම්පුවත තමයි මේ ගීතයට පාදක වුණේ කියලා. ඔවුන්ටත් ඒක හරිම පුදුමයි. ඊට පස්සේ මේ කතාව අර පෙම්වතියගේ දෙමෝපිය නෑදෑයෝ අතරේ ගොඩක් ප්‍රසිද්ධ. මේ ගීතේ ජනප්‍රිය බවත් එක්ක ඒ හැමදෙනාම මේ සම්බන්ධයට ආශිර්වාද කරනවා. මේකෙන් වැඩියෙන් රචිත සතුටුණු ඇය. ඒ කියන්නේ රචිත වාකිෂ්ඨ. මේ ගීතය අහනකොට මට හිතුණා මේක ඇතුළේ තියෙන මේ ලස්සන සිදුවීම හින්දා මේ ගීතය තෝරගන්න. ඒකයි මේ ගීතය තෝරගන්න. මේ අද දවසේ top 10 වැඩසටහනේ 8 වෙනි ගීතය. මයිතුනා නුහුරු නුපුරු
ළඟට ඇවිදින් තුරුළු වෙමි ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරින් ලස්සන කතාවක් තියෙනවා. ඒකයි මම මේ ගීතය තෝරගන්න හිතුවේ. මේ ගීතයේ ගීපද රචකවිය යමුනා මාලනි පෙරේරාද. එකී ගම ගාල්. එකී පුරුද්දක් තිබුණා නිතරම ගාල් කොටුවට ගිහින් මේ කොටුවේ අසිරිය විඳින එක. හැබැයි තනියම නෙමෙයි ගියේ. එකී හොඳම ඉහළියක්. ටික කාලයක් මෙහෙම යනකොට ඒ යෙහෙළියගේ ආදරේ පුතෙක් වෙන පිරිමි ළමෙක්. මේක ඒ යෙහෙළියට හරිම කරදරයක් වුණා. ඒ නිතරම යමුනා මහත්මියත් එක්ක කියලා අර පිරිමි ළමයට බණින. මේක හරි කරදරයක්. මම නම් කැමති නෑ පිරිමි ළමයි එක්ක යාළු. මම කොහොමවත් පිරිමි ළමයි එක්ක යාළු වෙන්නේ. මෙන්න මේ වගේ කතා කිය නිතරම ඔහුට දොස් පවරනවා. ටික කාලයක් යනකොට මේ දෙන්න පෙම්බතුම් බවට පත් වුණා. දැන් ඉහළිය යන්නේ පෙම්බතත් එක්ක. යමුනා මහත්මිය තාමත් තනියම යනවා ගාලු කොටුවේ අසිරින් දී. ඔහොම ටික කාලයක් ගත වුණා. දවසක් ඉහළිය හඬාගෙන ඇය ළඟට ආවා. ඇගේ පෙම්බතා ඇයව දාලා ගියා. ඒ තරම්ම ආදරය පතාගෙන පස්සෙන් ඇවිදි ගොඩක් අමාරුවෙන් ඇගේ කැමැත්තත් අරගෙන අන්තිමට ඇයව දාලා යන්න තරම් සිදුවුණු සිද්ධිය ගැන අහනකොට යමුනා මහත්මියගේ හිත ගොඩක් සසල වුණා. ඇය මේ සිදුවීම කී පදයක් බවට පත් කළා.
एक तमें मैं गीते मैं के समय दी तनु निर्माणे कले गुणदास कतुगे महात्मा मैं के तीयना रसन में संवेदी में खटाने के लिए ऐटे हितु ने करुणा तत्त्व दिव्यन महत्व भी खटा ये हिंदा ऐ मैं गीते गायन ने तोड़ गए ते हो प्याल बल में गीते मिन्ने नाम वन गीते சுலங்க நும்ப வடி சித்து மல் வட்டாய்த்தி மல் சுவந்து ஒரு ஊரின் நரன் என்னட்டும் அதாய் வெஸ்து நும்ப வடி சித்து மலுட்டு எது வெட்டி மலி பாட்டு நொசே தீம் புதுமையாக்கும் தமாய் ஹந்தி நுவை பசு பசம இலவ இலவாவித் சனசுவித் நுவை நும்ப மகி இத்த அரங்கியா புதுமயக் நுவி சொல்லுங்க நும்ப வகி சித் மல வட்டாய்த்தி மல் சுவந்த புற ஊரின் நரன் என்னட்டும் அதாய் வெஸ் நும்ப வகை சித் மல்லட்டு எது வெட்டி மலி பாட்டு நுசேதி புதுமையாக்கும் தமாய் தனி கலுக்குமாய் மகிதே சியும் தன் சுய சுய இதுவெத்துவாய் தேத்து நுவின் சித்த நுமிதே புதுமையாக்கும் தமாய் சொல்லங்க நும்ப வகை சித்து மல வாட்டாய்த்தே மல் சுவந்த ஒரு ஊரின் நரன் என்னட்டும் அதாய் வெசன்ஸ் நும்ப வகி சித் மல்லட்டு எது வெட்டி மலி பாட்டு நுசேதி புதுமையாக்கும் தமாய் சந்திரமண்டலே சிதுபுண புஞ்சிசாவிய கியன லசன கீதே தியன வடாத்ம சங்கேதீம பதகீர்த்திய மேக கீழ தமிழ் மட்டைத்து මේ ගීතේ රචකයා රත්නශ්‍රී විජේසිංහ. ඔහු මේ ගීතේ ලියන්න පාදක කරගත්තු හරි අනුවේදනීය සිදුවීම් දෙකක් තියෙනවා. එකක් සෝවියට්
රුසියානු සාහිත්‍යයේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කියන විද්වතාගේ තානායම් කරුවා කියන කෙටි කතාවේ න ලස්සන සිතුවිලි. මේකේ ඉන්නවා ලස්සන තරුණ ගෑනු ළමයි. ඇය තමයි දුන්න. තානායමේ අයිතිකරුගේ ඉතාම ලස්සන දියණිය. එක දවසක් මේ තානායමේ නවතන් ගන්න නගරයේ ඉඳලා තරුණ සිටුවරයෙක් එනවා. ඌ ලස්සන කඩවසම් තරුණේ. සතියක් විතර කාලයක් නැවතිලා ඉන්න මේ සිටුවරයාගේ හිත අර දුන්න කෙරේ තදින්ම බැඳෙනවා. කොහොම හරි මේ මහලු පියාට හොරෙන් මේ දුන්න අර තරුණ සිටුවරයත් එක්ක පැනලා මේ මහලු පියා දුන්න නැති ශෝකයෙන් හඬමින් ජීවත් වෙනවා. ඔහු හිතා ගන්නවා තමන්ගේ දියණිය කොහොම හරි හොයාගන්න. ඔහු නගරයට යනවා මේ දුන්නම හොයාගෙන. ඔහුට ආරංචි වෙනවා මේ සිටුමාලිගේ මේ තමන්ගේ දියණිය අර සිටුවරයත් එක්ක ජීවත් වෙනවා. ඔහු ගිහිල්ලා මේ දියණියව ඉල්ලනවා. සිටුවරයා ඔහුට දියණිය පෙන්වන්නේ ඔහු ජනේලකින් සල්ලි මිටියක් අර මහලු පියාගේ දෙපතුල් ළඟට දානවා. ඔහු ඒ මුදල් දිහා හැරිලවත් බලන්නේ ඔහු ඒක කකුලෙන් පාගලා ආපහු හැරිලා හඬමින් එනවා. ඔහු ඒ එන අතර මෙන්න මේ වගේ දෙයක් හිතනවා. නගරේ ඉන්න ජේතුකාරයන්ට රැවටුණු ඉතිහාසයේ ඉන්න එකම කෙල්ල දුන්න වෙන්න බෑ. හෙටත් ඒ දේ එහෙමම වෙයි. හැබැයි අද ලස්සනට සීල ඇඳලා සිටුමැදුරුවල හිටියට හෙට පාරත ගානවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ කතාව රත්නශ්‍රී විජේසිංහයන්ගේ හිතේ කොනක තියෙනවා. රත්නශ්‍රී විජේසිංහයන්ගේ ගම ගාල්. ගාල්ල කිව්වට ගාල්ල ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඇතුළට වෙන්න තියෙන හරිම සුන්දර පිටිසර ගමක්. ඔහු කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ උතරම ගෙදර යනකොට ගොඩ වෙන වඩු මඩුවක් තිබුණා. ගමේ හැමෝම වගේ යන තැන. වඩු මඩුවේ ජීවත් වුණේ මැදිවියේ පියෙකුයි ඔහුගේ ලස්සන තරුණ දියණිය. දවසක් රත්නශ්‍රී විජේසිංහයන් ගෙදර යනකොට වෙනදා වගේ සුපුරුදුට මේ වඩුමඩුවට ගොඩ වෙනවා. එදා ඒ වඩුමඩුවේ අර දියණියගේ පියා මේ රත්නශ්‍රී විජේසිංහයන් එක්ක කියනවා, බලන්නකෝ මගේ දුව නගරයේ සෙල්ලක්කාර තරුණියක එක්ක පැනලා ගියා. ඌ හරිම දුකින් මේ කතාව කිව්. රත්නශ්‍රී විජේසිංහයන්ගේ මෙන්න මේ සිදුවීමයි අර ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ තානායම් කරුවා කියන කෙටි කතාවේ තියෙන සිදුවීමයි දෙකම එකතු කරලා ලස්සනක් ගීතයක් ලියන්න ඕන කියලා හිතලා පියෙකුට තම දියණියක් නිසා විඳින්න වෙන අනුවේදනීයම සිදුවීමක් තමයි ඔහුව රහසින් හරදායා. ඔහු මෙන්න මේ ගීතය ලියන්නේ ඒ පියෙකුගේ සිතේ ඇතිවෙන ඒ අනුවේදනීය සිතුවිලි වලට ගැලපේ. මෙන්න මේ ලස්සන කතා දෙක හින්ද තමයි මම මේ ගීතය තෝරගත්තේ. මේ ප්‍රාර්ථනය නම් කිසිම පියෙකුට මෙවැනි දුකක් අත් වෙන්න එපා. රෝහණ වීරසිංහයන්ගේ තනුවට මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා. අපි අහලා බලමු මේ ගීතය. මේ අදසිය හඬ ටොප් 10 ගීත එකතුවේ අවසාන ගීතය. 10වන ගීතය. Thank you.
මන්දලෙ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපත් නොකියා හැංගිලා ගියේ පානනි උලසේ පාර නැයින් කාමරේ මන්ද නුඹගේ කියපන් පුංචි සාවියේ පටන් අරගෙන චන්දි මාපිව අරගෙන ගියා දුර ගමන. අතීතයට වර්තමානයට වගේම සමහර විට අනාගතයටත්. ඉඟි බිඟි කරන තරුණෙත් වලට හොරා පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න සසර වසන තුරු හන්තානට පායන සඳ කොන්ද නමාගෙන මුනි නන්දන සිරිපාද වඳිමු. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් සුළඟ නුඹ වගේ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචිසාවියේ මේ ගීත දර්ශකයෙන් අද සියහඬ ටොප් 10 ගීතය ලෙස වැඩිම මනාප ගන්නකින් පළමු ස්ථානයට සියහඬ ශ්‍රාවක ඔබ තේරූ ඒ මූර්තම ගීතය. ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින්න ඒ පුර හඳ ඔබට හැකිය දකින්න තමන්ගේ හදවතට දැනුම් තමන් ආදරෙන් රසවිඳින රසවිඳපු මියුරතන ගීත 10ක් ගැන අද අපිත් එක්ක කතා කළේ චන්දිමා කරුණාතිලක මහත්මියයි. සොඳුරු හිතවතිය. ඇත්තටම චන්දිමා බොහොම අර්ථවත් මිහිරිතම ගීත එකතුවක්. ඔබ තෝරාගත් මේ ගීත එකතුව ගැන කතා කරනවා නම් මම දැක්කා ඒ අතර විශේෂයෙන්ම 60-70 දශකයේදී ඇසුණු ගීත පවා ඔබ එකතු කරගෙන තිබුණා. ඒ වගේම මේ ගීත බිහිවෙන්න මූලික වූ ඒ පසුබිම් කතා ගැන, ඒ ගීපද රචකයන්ගේ අත්දැකීම් ගැන, ගීවල අර්ථ ගැන ඔබ එකතු කරගෙන ආ ඒ විස්තර කතන්දර හා ඔබ දැක්වූ අදහස් බොහොම අපූර්වයි.
සුන්දරයි මම හිතනවා අද සියහඬ ටොප් 10 ගීතමේ හෝරාව අපේ ආදරණීය ශ්‍රාවක ඔබ සියලු දෙනාම ඉතාම ඕනෑකමින් රසවින්දා කියලා චන්දිමා කිව්වා වගේ ගීතයකට ඇහුම්කන් දීම හා රසවිඳීම පමණක්ම නෙවෙයි ඉන් එහාට ගිහින් සොයා බලනවා නම් මේ ගීත බිහි වෙන්න හේතු කාරණා වූ සිදුවීම් අත්දැකීම් මොනවද කියලා අපිට පුළුවන් වෙනවා ගීතයක් තවත් හොඳට ඉතාම රසවත්ව අර්ථවත්ව රසවිඳින්න. ඉතින් චන්දිමා අපේ ආරාධනය පිළිගෙන සියහඬ මැදිරියට පැමිණීම වෙනුවෙන් අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ සියලු යහපත් සිතුම් පෙතුම් බලාපොරොත්තු අරමුණු වගේම ඔබේ නිර්මාණ කටයුතු ඉතාමත් සාර්ථක විටු කරගන්න ලැබෙන්න කියලා සියහඬ අපි හෘදයාංගමව සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ගීත කතා එක්ක ඔබ බොහොම සමීප බව. මොකද ගීතයක් ලියවෙන ඒ අනුභූතිය මුල් කරගෙන ඔබට හැකියාවක් තියෙනවා රසවත් කෙටි කතා ලියන්න. ඉතින් චන්දිමා සියහඬ සමග තවත් ඉදිරියටත් රැඳී සිටින්න ඔබේ නිර්මාණ කටයුතු වලදී අපට හැකි පමණින් ඔබට උදව් වෙන්න සියහඬ සැදී පැහැදී සිටින බව මතක් කරමින් අපි ඔබට සමු දෙනවා. ආයුබෝවන්. ගීතකින් අදහස් දක්වන්න අපි වැනි ආධුනිකයින්ට අවස්ථාව ලබා දුන් සියහඬ ගුවන් විදුලියේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ සඳහා මට මාර්ගය සකසා දුන් ගීයක අර්ථ සොයා යමුහි හිමිකරු මුහුණ පොතේ ඔබේත් මගේ නිහතමානී මිතුරා නිලංකර් ප්‍රදීප් සොහොයුරාට මාගේ ගෞරවනීය ස්තුතිය කුද කරන්න මම කැමැති. සියහඬ අපේ එකම අරමුණ නවක ඔබට ඔබේ නිර්මාණ හැකියාවන් උපමට්ටම් කර ගැනීමට වේදිකාවක් සකසා දීමයි. ඉතින් ආදරණීය සියහඬ ටොප් 10 රසවිඳින ශ්‍රාවක ඔබ සමගිනුත් සමුගෙන යන මොහොතටයි අපි දැන් ඇවිත් ඉන්නේ. ඉතින් එහෙනම් අවසරයි. සුපුරුදු ලෙසින් අදත් වැඩසටහන සම්බන්ධීකරණය කළේ අපේ ආදරණීය ලබඳි හිතවතා නිලංක ප්‍රදීප්, වෙනද වගේම සංස්කරණය ඔනිෂි ජයතිලකගෙන්. මම හිතවත් ජානි වසන්ති. එහෙමනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ ආදරෙන් මුණගැහෙමු තවත් ආදරණීය සියහඬ සහෝදරෙක් සමගින්. එපා අහක බලන්න මාගෙන මතකය ගුලි කර මහවැලියට දමන්න හන්තාලට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න කන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සියහඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ